අද ගමේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපි පියවර අරගෙන තියෙනවා. අද තියෙන ගෝලීය දේශීය ආර්ථික ප්‍රශ්නවලින් ගම ආරක්ෂා කරනවා. අද විශේෂයෙන්ම මේ රටේ මේ ලෝකෙම කාරණා දෙකක් හැම ආර්ථිකයටම බලපාලා තියෙනවා. එකක් තෙල් මිල වැඩි වෙන එක. ලෝකෙ තෙල් මිල සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. අනික ඩොලරේ ශක්තිමත් වීම. ඩොලර එකත් ශක්තිමත් වීගෙන යනවා. ඩොලරය ශක්තිමත් වුණාම රුපියල දුර්වල වෙනවා. ඇයි අපි අපනයන ආර්ථිකයන් නෙමෙයි. මෙහෙම ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න ආර්ථික අර්බුද ඇති වෙන්න ගමට බලපානවා. ගෝලීය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙදි අපේ රටේ ගමේ ආර්ථිකය ආරක්ෂා කළා ඉදිරියට ගෙනියන්න. අපි ආයෝජනය කරගෙන යනවා. විශාල වැඩසටහන ආරම්භ කරනවා. අද අපේ ගමට මුදල් දාන්න උවමනා නිසා විශේෂයෙන්ම අපි මේ බිම් මට්ටමේ ව්‍යාකෘති ලක්ෂයක් විතර ආරම්භ කළා ක්‍රියාත්මක කරගෙන යනවා. මම අපේ මන්ත්‍රීතුමන්ලට අපේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ වැඩ කටයුතු ප්‍රමාද කරන්න එපා. මේ රටේ දේශගුණ විපර්යාසයට මුණ දෙන්නත් තියෙනවා. ගෝලීය ආර්ථික අර්බුද වලටත් මුණ දෙන්න තියෙනවා. ඒවා කරන්න අපි ලෑස්ති. අපි ආරම්භ කරද්දී විශාල ණයබාර ප්‍රශ්න තිබුණා. මිනිස්සුෙන් බැනුම් අහලා හරි ණයබාර ප්‍රශ්නෙට විසඳුමක් හොයලා දුන්නා. ඊළඟට අපිට නියඟයයි ගම් වතුරයි කුණු කන්දට මුණ දෙන්න තිබුණා. ඒකෙම ගොඩ ආවා. දැන් මෙතනින් අපි යට වෙන්න ඕමනා නැහැ. මෙතනම ගොඩ එන්න. ඒ අභියෝග හැම එකටම මුණ දෙන්න. එහෙනම් ඒක බිම් මට්ටමේ සාර්ථක කරන්න ඔබේ සහයෝගය උවමනායි කියලා මම මෙතන කියන්න කැමතියි.